ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණයක් හෙරොයින් සමග දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දැලේ හෙද දීමනා ඉහළට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්මදිනය ඊයේ දිනට යෙදී තිබුණා. එවෙනුවෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ජන්මදිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයාට සෙත් පතමින් සර්ව ආගමික වතාවත් මෙහිදී සිදු කෙරුණා. කලාකරුවන් සඳහා සුවසෙත කලාකරු අරමුදල පිහිටුවීම අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණේ කලාකරුවන්ට සෙත සලසමින්. මෙති එමතිවරුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේද විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අරලියගහ මන්දිර පරිශ්‍රයේදී එය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා કૃતિම පාද ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සාගල රත්නායක, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. පහේ ශිෂ්‍යත්වය කේද වාචකයක් මේ රටේ. දරුවෝ මානසික වශයෙන් වටන, දරුවන්ගේ කායික මානසික තත්ත්වය දුර්වල කරන, අම්මලාව ලෙඩ්ඩු කරන, අම්මලාව මානසික රෝගීන් කරන විභාගයක් පහේ ශිෂ්‍යත්වය. පහේ ශිෂ්‍යත්වයේ ආරම්භය කුමක්ද දරුවනේ? පහේ ශිෂ්‍යත්වයේ ආරම්භ කළේ CWW කන්නංගර මෙතුමාගේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදියට එදා විශේෂයෙන්ම එතුමාගේ මධ්‍ය විද්‍යාල 50ක් පටන් අරගෙන රට පුරා විභාගේ තියලා දුප්පත් දරුවන්ට පාසල්වල එතනින් පාස් වෙන අයට ශිෂ්‍යත්වයක් දෙනවා. ඒ දුප්පත්කම හින්දා වෙන පාසලකට යන්න රජයෙන් පියදම් කරනවා. පහේ ශිෂ්‍යත්වේ පටන් ගත්තේ අද තියෙන අරමුණින් නෙවෙයි. දැන් අද ශිෂ්‍යත්වේ මොකද්ද? අද ජනප්‍රියයි සම්මත පාසලකට ඇතුල් වෙන්න තරඟකාරීත්වය දුප්පත් පොහොසත් ප්‍රශ්නයක් නෑ. ශිෂ්‍යත්වේ පාස් වෙච්ච දරුවන්ගේ විශ්වවිද්‍යාලවලට ගිහින් තියෙන්නේ 114යි. එහෙමනම් ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳව මනෝවිද්‍යාත්මකව අධ්‍යාපන විද්‍යාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනවයි කියන එක අධ්‍යාපන විශේෂඥයෙක් විදියට මම හිතන්නේ ග්‍රේ රෝමෙන්තුමා දන්නවා. මේක තමයි ඇත්ත తත්වය. නමුත් මේකට මැරෙනවා. දරුවන්ගේ යහපතට වඩා වර්තමානයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මමත් අදින්ම යෝජනා කළා රජයට අපි තීන්දුවක් කරන් තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා. ඒ තීන්දුව අරගෙන තියෙනවා. මේ අතර ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ ඉදිකළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්මශාලාව සහ ශ්‍රවණාගාරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ධර්ම විජයාරාමයේ වෙත ගිය ජනාධිපතිතුමාව සිසුදරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. අනුතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බවයි. පිබිදෙම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශීය ක්‍රීඩා සමාජ 15ක් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 8ක් වෙනුවෙන් ඉදිකළ නිවාසවල හිමිකම්පත්ද මෙහිදී පිරිනැමුණා. නැගෙනහිර පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මානන්ද, ගිරිතලේ ධර්ම විජයාරාමාධිපති පූජ්‍ය ලියන්ගස්වකුරේ චන්ද්‍රජෝති යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරයේ අභිනව දහම්පාසල් සහ පුස්තකාල ගොඩනැගිලි විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අලුත්වේ විද්‍යාලයේ ඉදිරිපිට ඉදිකළ මිනිහිරිකම හෙළබුජුන්හල විවෘත කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. රයිගම් ටෙලි සම්මානවලදී වසරේ සම්මානනීය නාලිකාව ලෙස කිරුළ පැළඳි ITN මාධ්‍ය ජාලයේ මෙහෙවර විද්වතුන්ගේ සහ ජනතාවගේ ඇගයීමට ලක්ව තිබෙනවා. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා ITN මාධ්‍ය ජාලය ඉටු කරන කාර්යභාරය ප්‍රශංසනීය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගෙවුණු අවුරුදු 40ක ඉතිහාසය තුළ ස්වාධීන රූපවාහිනී සේවය විවිධ අවස්ථාවලදී ජාතික අවශ්‍යතාවන් ඉටු කරන්න කැපවුණු රූපවාහිනී සේවයක් විදිහටයි අපි හඳුනාගන්නේ. අවස්ථා ගණනාවකදී ස්වාධීන රූපවාහිනිය සම්මානනීය නාලිකාවක් බවට පත් වෙනවා. අවුරුදු 40ක් සම්පූර්ණ කරන අවස්ථාවේ නැවත වතාවක් ස්වාධීන රූපවාහිනී සේවය වසරේ සම්මානනීය නාලිකාව බවට පත් වෙන්නේ ජාතික අවශ්‍යතාවන් වෙනුවෙන් රසවින්දනය වෙනුවෙන් ප්‍රේක්ෂකයා දිනාගත් නිසාමයි. ජනප්‍රියත්වයේ තියෙන තවත් මාධ්‍ය ආයතනත් එක ගත්තොත් ප්‍රේක්ෂකයාට වඩාත් වැදගත් දේ හොඳම දේ මොකක්ද කියන එක අඳුනගත්ත නාලිකාවක් තමයි ස්වාධීන රූපවාහිනී සේවය. රයිගම් ටෙලි සම්මාන 2019 වැඩසටහනේදී වසරේ සම්මානනීය නාලිකාව විදිහට සම්මානය දිනා ගන්නවා ස්වාධීන රූපවාහිනී සේවය. සම්මානනීය නාලිකාවක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා කියන්නෙම ඒ නාලිකාවෙන් ඉදිරිපත් කරන සීළු සංදේශ ජනතාව මහත් ගෞරවයෙන් වැළඳගෙන තිබිය යුතු තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ ගරුත්වය රැඳෙන්නේ ජනතාවට වඩාත් වැදගත් දුන්නයි කියන කාරණාවත් එක්ක විදේශීය රටවලින් ලංකාවට ගෙනල්ලා හඬකවපු ටෙලිනාට්‍ය අතර කූඹියෝ ඒ වගේම සහෝදරයා වගේ ටෙලිනාට්‍ය තුලින් වඩාත් වැදගත් ටෙලිනාට්‍ය මිනිසුන්ට හිතන්න පුළුවන් ටෙලිනාට්‍ය ඉදිරිපත් කිරීමට සාධින් රූපවාහිනී සේවයට හැකියාවක් ලැබුණා. සාධින් රූපවාහිනී සේවයේ ඉදිරි ගමන් කටයුතු සිල් දෙකත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ITN මාධ්‍යාලයේ සම්මානනීය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් ජනතාවද මෙලෙස අදහස් පළ කළා. ITN නාලිකාව රටේ හොඳම නාලිකාවුණෙක් ගැන ගොඩක් සතුටු වෙනවා. වෙන නාලිකාවල යන්නේවා අම්මලා තාත්තලා එක්ක ළමයින්ට එකට ඉඳගෙන බලන්න බෑ. ITN නාලිකාව යන ඕන වැඩසටහනක් පවුල කට්ටියක් එකට ඉඳගෙන බලන්න පුළුවන්. ITN නාලිකාව රයිගම් සම්මානවලේ හොඳම නාලිකාව විදියට ඇත්තටම සම්මාන ලැබුවා. ඒක නම් අපි ගොඩක් සතුටු වෙනවා ප්‍රේක්ෂකයන් විදියට. නෝන ITN නාලිකාව කියන්නේ අපේ පවුලේ නාලිකාවක් වගේ. රැල්ලට යන නාලිකා අතරේ තවමත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම, ශ්‍රී ලාංකීය දේශීයත්වයේ අගය කොට ගැනීම වැඩසටහන් පවත්වාගෙන ITN නාලිකාවට අපි හදවතින්ම සුබපතනවා ඉදිරියටත් වැඳ බේවා කියා. කූඹියෝ ටෙලිනාට්‍ය අපි බොහොම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්. මෙවර රයිගම් සම්මානවලදී ඒ සඳහා නිසි ඇඟවීමක් ලැබිලා තිබුණා. ඇත්තටම අපිට සතුටුයි සාදීන රූපවාහිනියේ නාට්‍ය ප්‍රේක්ෂකයෝ විදියට. අනිත් නාලිකාවල විකාශනය වෙන්නේ ඔක්කොම ඉන්දියාවෙන් නානායනය කරන ලද ටෙලිනාට්‍ය. ඉතින් ඒ අතරින් අපි සාදීන රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය දෙමටකොට ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමග අපරාධකල්ලි සමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් දෙමටකොට චමින්ද නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ සමීපතමයන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද සවස සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා දෙමටකොට චමින්ද නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් දෙදෙනෙක්. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ටිකිරියන්නගේ කසුන් චින්තක නැමැති වයස අවුරුදු 27ක් වූ පුද්ගලයෙක්. මොහු වැලිපාරේ කසුන් යන අන්වර්තනාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. අත්අඩංගුවට ගන්නා ලද අනෙක් සැකකරුත් දෙමටකොට චමින්දගේ සමීපතමයෙක්. ඔහු වීරපුරගේ අරුණ උදය කුමාර නොහොත් ලාල් බබා යන අන්වර්තනාමයෙන් හඳුන්වන වයස අවුරුදු 46ක් වූ පුද්ගලයෙක්. ඔහුත් වැලිපාර පෑලියගොඩ ලිපිනයේ පදිංචිකරුවෙක්. මොවුන් දෙදෙනාව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 50ක් පමණ ප්‍රමාණයකුත් සමගයි අත්අඩංගුවට ගත්තා. මෙතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී ඉරාන තානාපති කාර්යාලයේ සහයද ලබා ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කළා. නම දෙනාම ඉරාන ජාතිකින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී භාෂාමය ගැටලුවකුත් මතුවලා තිබුණා. ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ සහයෝගය ලැබුණේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ භාෂා පරිවර්තන කටයුතු සඳහා. ඒ වගේම ඔවුන්ව මාර්තු 29 වෙනිදා දක්වා කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන්නත් ගරු අධිකරණයෙන් අවසරය ගත්තා. හෙද හෙලියන්ගේ නිල ඇඳුම් දේමනාව රුපියල් 3000කින් ඉහළ නැන්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. භාණ්ඩ බහර ගැනීමේ දේමනාවද රුපියල් 500කින් ඉහළ නැන්වීමට එකඟතාව පළ වුණා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා දීමේ සාකච්ඡාවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණා. සෞඛ්‍ය සේවයේ වෘත්තීය ගැටළු රැසකට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තා. ඒ අනුව හෙද නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 සිට 18,000 දක්වා වැඩි කිරීමට තීරණය කෙරුණා. භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට 1,000 දක්වා වැඩි කිරීමටයි තීරණය කෙරුණේ.
මේ අතර නවක සෞඛ්‍ය පත්වීම් ලාභීන්ට වසර දෙකක් ගත වන තුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස අමාත්‍ය රජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සාධාරණ හේතු මත පමණක් ස්ථාන මාරු ලබා දිය යුතු බවටයි දැනුම් දී ඇත්තේ. සෞඛ්‍ය කළමනාකරණ සහකාර තොරතුරු තාක්ෂණවේදී නිලධාරී පුරප්පාඩුද කඩිනමින් පියවීමට කටයුතු කරනු ඇති. තොරතුරු තාක්ෂණවේදී සේවාව සම්මුර්ථ සේවාවක් බවට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටද කටයුතු කරනවා. ගිලන්තර යෙදුරන් සඳහා විදේශ පුහුණුවක් ලබා දීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. අයවැය කාර්යක සභා විවාදයේ දසවැනි දිනය අදයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විවාදයට එක්වමින් මැතිවරුන් රැසක් එහිදී අදහස් පළ කළා. අපි දන්නවා අද මේ අමාත්‍යංශය හරහා මේ කොළඹ වරායෙම යැපෙන්නේ නැතුව ආර්ථිකයට හයියක් දෙන්න පුළුවන් ත්‍රිකුණාම වරාය පිළිබඳව ඒ වගේම හම්බන්තොට වරාය පිළිබඳව ඉදිරි කටයුතු කොහොමද මේ ක්‍රියාත්මක වෙන්න ඕන කියන අවබෝධය ලබාගෙන තියෙනවා. තවමත් රාත්‍රී ප්‍රවාහන සේවය පෞද්ගලික අවස් සියල්ලම නතර වෙනවා. ඒගොල්ල සමහර වෙලාවට කාලසටහනේ තිබුණා වුණත් ධාවනය වෙන්නේ නැති අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ක්‍රියානතුරු 100%ක්ම නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් අවම කර ගැනීමට උත්සාහයක් අපි කළ යුතුව තිබෙනවා. අකුසලතා නවීන රියදුරු බලපත්‍ර ක්‍රමේ මං හිතන්නේ අවුරුදු ගණනාවක් ප්‍රමාද වෙලා තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම අමාත්‍යාංශයෙන් අපි කරනවා. හම්බන්තොට රේල් ට්‍රැක් එක කිලෝමීටර් 20ක් අලුතෙන් හැදුවා. ඒක විවෘත කරන්න ඇමතුමා ගියාපුවාම මැර පිරිසක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කටවුට් එකක් ගහලා ඒක උන් බලෙන් විවෘත කළා. මම හිතන්නේ ඒක නෙමෙයි විය යුත්තේ. අපි ආරම්භ කරන දේ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවද අර්ජුන රණතුංග ඇමතුමා ඒක කරාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේක හොඳ ක්‍රියාවක් නම් අපි ඒකටයි දායක වෙන්නේ. වඩාත්ම වැදගත්ම ජයග්‍රහණිය උනේ ලෝකයේ ඉහළම බහලුම් වර්ධන වේගය සහිත වරාය බවට පත්වෙන්නට කොළඹ වරායට හැකියාව ලැබීම. අපේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ශ්‍රී ලංකාව ලෝක වරාය ශ්‍රේණිගත කිරීමක ප්‍රථම ස්ථානයට පැමිණියේ. ඉහළම බහලුම් වර්ධන වේගය සහිත වරාය බවට 2018 වර්ෂයේ පත් වුණා කොළඹ වරාය. ඒ දර අපේ ධාරිතාවේ උපරිම මට්ටමට දැන් ලං වෙලා තියෙන එක. ඉතාම ඉක්මනින් වරායේ ධාරිතාව වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඒ කටයුතු ප්‍රමාද වුණොත් අප පසුගිය වසර කිහිපය තිස්සේම අත්කරගත් වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. වරාය අධිකාරිය නැගෙනහිර පර්යාන්තය සංවර්ධනය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය සේවය දියුණු කරන්න. දුම්රිය සේවය අද වෙනකොට අපි අලුතෙන් දුම්රිය කට්ටල එන්ජින් ගෙනල්ලා තියෙනවා. ඒ හරහා තවත් දුම්රිය මැදිරි වගයක් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී ලබා ගන්න. අවුරුදු 50කටවත් අපේ බස් රථ තත්ත්වය උසස් කිරීමට කිසිම කෙනෙක් අවධානය යොමු වෙලා නැහැ. අපි ඒ තත්ත්වය වෙනස් කරලා අපි කමිටුවක් පත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මම ඉදිරි සති කීපය ඇතුළත මේ රටට මීට පස්සේ මගී ප්‍රවාහනයට බස් ගේනවා නම් අඩුම ගානේ මේ තත්ත්වය ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් පහළට බස් අපි මේ රටට ගෙන්නන එක අපි තහනම් කර යුතුයි. පසුගිය පාලන සමයේ ඉදිකල හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට පෙළ වැනි ආර්ථික දැක්මකින් තොර ව්‍යාපෘති හේතුවෙන් විදෙස් ආයෝජනයන් නතර වී තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. හම්බන්තොට ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ ව්‍යාකෘති ආරම්භ කරන්න ඔබතුමාලා පරිසර තක්සේරු වර්තාවක් ගත්තා. දැන් මිරිජ්ජවල තියෙන්නේ කොහෙද? හම්බන්තොට වරායේ ස්ටෝරේජ් එක නැත්තම් බංකරින් තියෙන්නේ කොතනද? සිමෙන්ති කර්මාන්තශාලාව ගැන කතා කරනවා. බූන්දර බර්ඩ් මයිග්‍රේෂන් පිළිබඳව බූන්දර ජාත වන උද්‍යාන ඒ පිළිබඳව පරීක්ෂණයක් කෙරුවාද? මේගොල්ලෝ එයාපෝට් එකක් හැදුවේ කුරුල්ලෝ ඉන්න තැනක අලි ඉන්න තැනක ගිහිල්ලා. හැමදාම ගුවන් යානයක් ඇද්දී මොනරු මනන්නව 10ක් 20ක් ආර්ථික ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර සමන්තා ඒ වගේම දීපාර්ශික ගිවිසුම් ඒවත් එක්ක තමයි කර්මාන්තකරණයක් සිද්ධ වෙන්නේ. හැබැයි අපි දන්නවා ඕගොල්ලෝ මේ ව්‍යාපෘතිය නතර කරන්න මේ ආයෝජකයන්ට බලපෑම් කරලා තිබුණා. දැන් අඬන්න එපා සහෝදරුනි. ඔබතුමාලා කිව්වා මේක චීනුන්ට අර කාටවත් දෙන්නේ නැති වෙයි කියලා. දැන් අද ඕමාන් රජය ඒ වගේම සිංගප්පූරුව ඉන්දියාව දේශීය සමාගමක් සිමෙන්ති කර්මාන්තශාලාව දාන්නේ අන්න බලන්න. අන්න වෙනස ඔබතුමාලාගේ බොරුවද අතේ පළවෙන බොරුවක් කියලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ඔබතුමාලගේ ආණ්ඩුවක් යම් දවසක වත්තාවොත් ඔබතුමාලට සිමෙන්ති කර්මාන්තශාලාව දාන්න බෑ.
ඔබතුමාට තෙල් පිරිපහදු දාන්න බෑ ඔබතුමාට ඔච්චර අර තියෙන ලුණුලේ වගේ කැක්කුමක් තියෙනවා නම් මොනාද මොන කෙංගඩියකට මෙතන වරායක් ඇටවුවේ අපි ඔබතුමාලා ගෙනාවු සුදු වලිය වද පෙරහැරේ යන අලියක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙන අපේ ආර්ථික වැඩපිළිවෙල නිසා තව මාස දෙකක් යන්න කලින් ඩොලර් බිලියන 1ක වානේ කර්මාන්ත ශාලාවක් අපි තිරිකුණා මලේ ඉදි කරන්නත් ආරම්භ කරනවා වැඩ කටයුතු ඒ වගේම අපි ගිය අවුරුද්දේ වැඩ ආරම්භ කරපු හොරණ ටයර් ෆැක්ටරිය අනිවාර්යෙන් පළවෙනි ටයර් එක මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙනකල් හදලා ඉවර කරනවා රිජිඩ් ටයර් සමාගමේ පළවෙනි ටයර් එක අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කාර්යකර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අතනඟුවටගත් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් ඇතුළු පස් දෙනෙකු අප්‍රේල් මාස 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව සැකකරුවන්ට එරෙහි චෝදනා 8ක් පොදු දේපළ පනත සහ ලියාපදිංචි සුරකුම් සහ ස්කන්ධ ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබුණා. තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් 37 නායක මහතාට එරෙහිව ගොනුකල නඩුව අවසන් කිරීමට දෙපාර්ශවයේ එකඟතාව පළ කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා කූට ලේඛනයක් සකස් කළ බවට චෝදනා කරමින්ුයි නඩුව ගොනුකර තිබුණි. ඒ තුලින් ජාතිවාදයේ ඇවිලීමට උත්සාහ කිරීම සහ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුණා. අප්‍රේල් 4 වෙනිදා නඩුව යලි කැඳවීමට නියමිතයි. හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29 වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ බහරේ රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අද අවසර ලබා තුන්නා. බහු දින දිවිර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ දකුණු මුහුදු තීරයේදී. පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි අධිකරණයේ මෙම නියෝගය ලබා තුන්නේ. ගම්පහ යාගොඩ දුම්රේ ස්ථානයේ අසල හරස් මාර්ගයේදී මෝටර රථයක් අනතුරට ලක් වුණා. එම අවස්ථාවේදීම මෝටර රථය තුල පුද්ගලයන් 3 දෙනෙකු සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොළඹ සිට අඹේපුස්ස දක්වා දහවනේ වූ දුම්රිය යාගොඩ දුම්රේ ස්ථානයේ නතර කොට තිබී යලි ගමන් ආරම්භන අවස්ථාවේ අනතුර සිදු වුණේ. අනතුර සිදු වන අවස්ථාවේ මෝටර රථය තුල 3 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලැබුවා. මෙම ස්ථානයේ අනතුරු හඟවන සංඥා නිකුත් කර තිබුණද විටින් විට ඒවා අක්‍රීය වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනේ සුළු ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙතර රාගල මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. මෙම අනතුරෙන් 60 දෙනෙකු තුවාල ලැබුවා. රාගල මහනුවර ප්‍රධාන මාර්ගයේ මහ ඌව කෝබිල අසල මාර්ග වංගුවෙන් බස් රථයක් පෙරළීමෙනුයි අනතුර සිදු වුණේ. රේදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් නිවතට පැන මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අම්පාරේ සිට නූරලී ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසක් රැගත් බස් රථයකුයි මෙසේ අනතුරට ලක් වුණේ. පසුගිය වසරක පමණ කාලය තුල මේ ප්‍රදේශයේ මෙවැනිම රේ අනතුරු ගණනාවක් සිදු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද එම ස්ථානයේ උද්ඝෝෂණයකද නිරත වුණා. බීපේ සිට අවිස්සාවෙල බලා දහවනේ වූ ටිපර් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ නිවතට පැන වෙළඳ සලක් තුලට කඩා වැදී තිබෙනවා. කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථයේ ඉදිරිපස ටයරේ පුපුරා යාමෙන් අනතුරු සිදු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වෙළඳ සලට දැඩි අලාභානි සිදුව තිබෙනවා. මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන 31 වනදා විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කොට්ටාව මාකුපුර ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ඉදි කර තිබෙන්නේ. දුම්රිය හා බස් රථ සේවාවන් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතීන් මගී ජනතාවට බහුවිධ ප්‍රවාහන අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දුම්රිය හා බස් රථ යන සේවා දෙකම එක් ටිකට් පතකින් ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයයි. මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවයේ ජාත්‍යන්තර අත්දැකීමක් මෙමකින් අත්විඳීමට හැකිවනවා. කැලණි වැලි දුම්රිය මාර්ගයේ පිවිසුම් ස්ථානයක් ලෙසද මෙම මධ්‍යස්ථානයේ භාවිත කළ හැකි. මෙහි සමස්ත ආයෝජනය රුපියල් මිලියන 2000ක්. බහුකාර්ය ගොඩනැගිල්ලකින්ද මෙම මධ්‍යස්ථානයේ සමන්විතයි. එහි විදුලි සැපයුමින් වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත්තේ සූර්ය බල ශක්තියෙන් විමද විශේෂත්වයක්.
මාර්ග සංවර්ධන අධිකාරියත් අපේ අමාත්‍යංශයත් එකතු වෙලා දැනට තිබෙන අධිවේගී මාර්ග පද්ධතියට සබදියා මාර්ග පද්ධතියක් අද ඇති කරලා තියෙනවා. ඒ වගේම බත්තර මුල්ලේ අති දවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම කටයුතු අපි පෞද්ගලික අංශයත් එක්ක දැන් මේ වසරේ ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වෙනත් පළාත්වලත් මේ සබදියාව ඇති කරන්න. ඒ පේවරක් හැටියට අතිගරු ජනාධිපතිතුමා අතින් මේ 31 වෙනිදා ඒ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මාකුඹුරේ විවෘත වෙනවා. බුදුදහම රකගැනීම පිළිබඳ කතා කරන පිරිස් ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග නොගැනීම ගැටලුවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සූර්යව විහාරගල පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ත්‍රිපිටකයේ ලෝකෝරුමයක් බවට පත් කිරීමේ වැඩසටහනට සමකාමීව විහාරගල පුරාණ රජමහා විහාරස්ත දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාස 3ක් ඇතුළත ඉදිකිරීම අවසන් කිරීම සැලසුමයි. සිසු දම් සෙවන වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 40ක්. දැන් අපි අතර සිටිනවා විවිධාකාර නායක කාරකාදීන්. ඒ ඇත්තෝ කියනවා ඒ අයගේ භාරයේ තමයි බුද්ධ ශාසනය රකින්නේ කියලා. හැබැයි මම අහන්න කැමතියි ඔය බුද්ධ ආගම ගැන බොහෝම ඉහළින් විවිධ මාධ්‍ය නාලිකා ඉදිරියේ රඟපාන ඇත්තෝ මේ රටේ ඉහළම පුටුවේ සිටින කොට එකඳු අවස්ථාවකවත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරාද මේ රටේ දහම් පාසල් ශාලා ඉදිකරන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මුළු රටේම දහම් පාසල් 214 වැඩසටහනට අමතර දෙවෙනි වටේට අපි 500ක් ආරම්භ කරනවා මේ වගේ ශාලා. තුන්වෙනි වටේට අපි තවත් දහම් පාසල් ශාලා 1000ක් ඉදිකිරීමේ වැඩසටහන අපි ආරම්භ කරනවාමයි කියන එක මම බොහොම සතුටින් ඔබලට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව අතරට ගෙන යාම සඳහා ආරම්භ කළ ජංගම සේවාව සාර්ථකව ක්‍රියාත්මකයි. පසුගිය දින දෙකේදී වැලිගමදී පැවති ජංගම සේවාවට 7000කට වැඩි පිරිසක් සහභාගී වූ අතර ඉන් 1227 දෙනෙකු ණය ලබා ගැනීමට සුදුසු බවට හඳුනා ගනුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව වෙත ගෙන යාමේ ජංගම සේවාව වැලිගමදී පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සහභාගී වූ පිරිසෙන් 620 දෙනෙකු ණය ලබා ගැනීමට සුදුසු බවට ලංකා බැංකුව මගින් ලියාපදිංචි කිරීම සිදු කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 387 දෙනෙකු ලියාපදිංචි කළ අතර මහජන බැංකුව මගින් ලියාපදිංචි කළ සංඛ්‍යාව 300 දෙනෙක්. සහන පොලිය යටතේ රුපියල් මිලියන 750ක් දක්වා ණය ලබා දෙන අතර ණය ලහබින් ව්‍යාපාර යෝජනා බැංකුව වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වනවා. එම යෝජනා සකස් කිරීම සඳහා අවශ්‍ය සහයද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ලබා දීම විශේෂත්වයක්. පෞද්ගලික අංශය කියලා නිතර නිතර කතා කරාට මේ රටේ පෞද්ගලික අංශය හැටියට පසුගිය කාලයේ පුරාම අපි දැක්කේ පෞද්ගලික අංශයක් නෙමෙයි ඒක ඩීල් කාර්යෝ ව්‍යාපාරිකයෝ හැටියට පෙනී සිටි. පවතින ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සල්ලි ඌරාගෙන කාලා එහෙම නැත්නම් තවත් අයතා ගනුදෙනු කරලා කෝටිපතියන් වෙලා ඊට පස්සේ ආණ්ඩුවටත් එයයි දේශනා කරන්න වෙනවා පෞද්ගලික අංශය හැසිරවිය යුත්තේ කොහොමද කියලා. නමුත් එයයි නෙමෙයි සැබෑ පෞද්ගලික අංශය. අපිට ඕනේ සම බිමක සම නීතියන් යටතේ තරම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක නයෝජන තුළින් පසුගිය වසරේදී රුපියල් මිලියන 6000ක් ණය ලාභීන් 39000ක් වෙත ලබා දුන්නා. ඒ තවදුරටත් පුළුල් කරමින් මෙම වසරේදී ණය පොලිය ගෙවීමට පමණක් රුපියල් මිලියන 6100ක් වෙන් කර තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර තිබෙනවා. අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මූලික විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. ජනමාධ්‍ය වේදින් වෙනුවෙන් ලබා දෙන මාධ්‍ය අරුණ විශේෂ නයෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවනවා. ජනමාධ්‍ය වේදින්ට මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව පොලි රහිතව ණය මුදලක් ලෙස මෙය ලබා දෙනවා. ඒ සඳහා වන අයදුම් පත්‍ර අප්‍රේල් 30 වනදාට පෙර භාරතයේ යොතුයි. ඒ සමගින් ඇටේන රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk